අයිබෝවන් අපේ ඉතාම ආදරෙන් අද දවසේදී ඔබව අපගේ YouTube නාලිකාවට පිළිගනු ලබනවා. ඔව් අපගේ නාලිකාව තුලේ ඔබගේ ආත්මික වර්ධනයට ඔබගේ බයිබලීය දැනුම වර්ධනය කර ගැනීම සඳහා මේ ඔබට මහඟු ආශිර්වාදයක් වනවා නොඅනුමානයි. සරේවන්තයේ සතියට දේවතාවක් අපේ ඉගැන්වීම් දෙකක් හෝ දේශනා දෙකක් මේ නාලිකාවට නිදාස් කරන බැවින් අපි ඔබගෙන් ඉල්ලා සිටින්ද කැමති ඔබ මේ දේශනේ නැරඹීමට පෙර subscribe button එක ඔබන්ට එවිට ඔබට දැනුවත් කිරීමක් ලැබෙන්න යනවා ඔබගේ දුරකථනයට අප මෙම නාලිකාව නිකුත් කරපු අලුත් ඉගැන්වීම් හෝ දේශනා ගැන මා විශ්වාස කරනවා ඔබ නැවතී තිබෙන්නේ හරි ස්ථානයේ එබැවින් මේ නරඹා මේ දේව පණිවිඩයෙන් ආශිර්වාද ලැබ තව බොහෝ අය සමග මේ බෙදා ගන්නා මෙන්න ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද පතනවා ඔබේ දවසේදී අපි ආරම්භ කරන්න යනවා ධර්මදූත මෙහෙය සහ අශ්වැන්න යන මාතෘකාව යටතේ විෂයක්. ඒ විෂය තුළ අපි මුලින්ම සාකච්ඡා කරන්නට දවසේදී බලාපොරොත්තු වන්නේ ධර්මදූත භාෂිතය පිළිබඳවයි. ඒ කියන්නේ විශේෂයෙන්ම ධර්මදූත සේවයේ ආශ්‍රිතව භාවිතා කරන වචන කීපයක් වෙතට අපි අවධානය යොමු කරන්නට යනවා. මමලින් හැඳින්වීම තුළ ඔබට ගෙනහැර දක්වන්නට යනවා ඔබගේ සටහන් වල තිබෙන පරිදි මේ ධර්මදූත මෙහෙය පිළිබඳව පර්යේෂකෙක් වන දේව ධර්මාචාර්ය ඩේවිඩ් බෙරිත් කියන තැනැත්තා ඔබේ පරීක්ෂණ මගින් සොයාගත් සාධක කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට කැමති. ඔබේ පරීක්ෂණ වලදී නැත්නම් ඔබේ සමීක්ෂණ වලදී තාවුරු වෙච්ච සාධක කීපයක් වන්නේ ආත්මයන් වහන්සේගේ පිපිදීමට ලක්ුණා වූ විශේෂයෙන් ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොටෙස්ටන්ට් ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරය. ඊට අයත් මිලියන 440කට වඩා පිරිසක් ලෝ පුරා සිටින බව ඔය අපිට සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය මේ මිලියන 440කට වැඩි පිරිස ආත්මයන් වහන්සේගේ පූර්ණත්වය ලැබුවා වූ අය බව ඔව් අපට කියනවා. එම සමීක්ෂණයෙන් තවදුරටත් ඔව් අපට පැහැදිලි කරන සත්‍යතාවය වී තිබෙන්නේ දිනකට ලොව පුරා 54,000ක් මේ කණ්ඩායමට එනම් ගැලවීම ලැබූ කණ්ඩායමට ආත්මයන් වහන්සේගේ පූර්ණකම ලැබූ කණ්ඩායමට සෑම දවසකට වරක් 54,000ක් එකතු වෙන බවයි. මං හිතන්නේ සමහර ඔබ මේ ගැන නොදැන සිටියා වෙන්නට පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ලොව පුරා දෙවියන් වහන්සේගේ සෙනඟ ඔවුන් නිහඬව නැහැ. ඔවුන් ක්‍රියාවේ යෙදෙමින් සිටින නිසා 54,000කට වැඩි පිරිසක් සෑම දවසකදී ලොව පුරා මේ ගැලවීමේ අත්දැකීමට පැමිණෙනවා. ඉතින් මේ අනුව ඔව් අපිට කියනවා දල වශයෙන් වසරකට ලොව පුරා මිලියන 19ක් මේ වර්ධනයට එකතු වෙනවායි කියන එක. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕන මෙවැනි අස්වැන්නක් ලොව පුරා උන්වහන්සේ එකතු කරමින් සිටින නිසා. දැන් මේ අනුව අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක ඊටාම ප්‍රබල අස්වැන්නක් බවයි. ඒ වගේම දෙවියන් වහන්සේ තමන්ගේ ආත්මයන් වහන්සේව වගුරුවමින් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ ස්වභාවන් තුළින් අප දන්නවා අපගේ ජීවිත කාලය තුළ
ක්‍රිස්තුස් වහන්සේ සභාවට පිළිපැදීමට දුන්නා වූ මහා ආඥාව සම්පූර්ණ කිරීමට උන්වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. හාලෙලූයා. අපි උත්සාහ කරන්නේ සභාව තුල, ලොව පුරා තිබෙන සභාව තුල දෙවියන් වහන්සේ ඒ සභාව පාවිච්චි කරමින් උන්වහන්සේගේ රාජ්‍යයට නෙලාගන්ට යන අස්වැන්න ගැන සාකච්ඡා කිරීමටයි. දැන් අපි අධ්‍යයනය කරන්ට යන මෙම විෂය තුළ අපි සම්පූර්ණයෙන්ම අපේක්ෂා කරන මූලික කාරණා හතක් තිබෙනවා. මොකද මේ මූලික කාරණා හත? අංක එක ඔබගේ සටහන් වල තිබෙනවා. ධර්මදූත මෙහෙයට ඔබින නැත්තම් නියමිත වචන අපි අවබෝධ කරගන්නට යනවා. මොකද්ද මේ ධර්මදූත සේවයේ ආශ්‍රිතව භාවිතා වෙන ප්‍රධාන වචනයන්, ශ්‍රායවල අර්ථයන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. දෙවනුව අපි සලකා බලන්ට යන්නේ මගේ ජීවිතය, ඔබේ ජීවිතය බයිබලීය ධර්මදූත මෙහෙය මත අපි ගොඩනගා ගන්නේ කෙසේද? අපි හැමෝම ආත්ම දිනන් නොවෙන්ට ඕන. අපි හැමෝම සුභාරංචිය ප්‍රකාශ කරන්නන් වෙන්ට ඕන. නමුත් කොහොමද බයිබලීයට පදනම් වූ ධර්මදූත සේවයක් සඳහා අපේ ජීවිතය අපි ගොඩනගා ගන්න? ඒක අපි සලකා බලන්න ඕන. තුන්වෙනුව, ලෝකය දෙවියන් වහන්සේගේ කෝණයෙන් දිස්වෙන්නේ කෙසේදයි කියා අපි බලන්නට යනවා. පැහැදිලි? දෙවියන් වහන්සේ ලෝකය දකින්නේ කෙසේද? අපිට ඒ දැක්ම ලබා ගන්නට අපි මේ පාඩම නැත්නම් මේ විෂය අපි යොදා ගන්නට යනවා. හතරවෙනුව, මහා ආඥාව මත පදනම් වූ සභාවක් කොයි ආකාරදයි අපි තේරුම් ගන්නට යනවා. අපි තේරුම් ගන්න ස්වභාවයේ පැවැත්මේ එක මූලික ගුණාංගයක් හා පරමාර්ථයක් තමයි සුභාරංචිය ප්‍රකාශ කිරීම. පැහැදිලි? ඉතින් මා ආඥාව ස්වභාවයේ පදනම වුණාම ඒ ස්වභාව කිබඳු ස්වභාවක්ද කියන එක අපි විමසන්ට යනවා. පස්වෙනුව, මහා ආඥාව පුද්ගලික ජීවිතයට අදාළ කර ගැනීමක් අපි කරන්නට යනවා. මේ මහා ආඥාව සුද්ධ මතයතුමාගේ සුභාරංචි ඔබ දන්නවා 28 වෙනි පරිච්ඡේදේ 18 19 20 වෙනි පදවල කතා කරන මහා ආඥාව. අපි දන්නවා සුභාරංචි පොත් 4 මේ මහා ආඥාවේ විවිධ කොටස් අන්තර්ගත වෙනවා. පැහැදිලි? ඒ සුභාරංචි පොත් 4 තිබෙනා විවිධ කොටස් ඒ මහා ආඥාවට සම්බන්ධව අපි ඒක රාශි කරුවොත් අපිට පැහැදිලි වෙනවා මේ මා ආඥාව තුල තිබෙනා සම්පූර්ණ අර්ථය කුමක්දයි කියලා. ඉනනතුරුව අපි බලන්ට යනවා 6 සභාව සෑම සමාජිකෙක්ම, සභාවේ සෑම සමාජිකෙක්ම ලොව පුරා ධර්මදූත සේවයට යොමු කරන්නේ කෙසේදයි කියලා. ඔබ දන්නවද ඔබට පුළුවන් බව ලෝකේ පුරා තිබෙන ධර්මදූත සේවයට දායක වෙන්න? සමහර විට ඔබ හිතනවා වෙන්න පුළුවන් මම නිකම්ම නිකම් සාමාන්‍ය කෙනෙක්, මම ගෘහණියක්, එම නැත්නම් මම යම් රැකියාවක් කරන කෙනෙක්, මම ස්වභාවයෙන් සාමාන්‍ය ඇදහිලිවන්තෙක්, මට කොහොමද පුළුවන් වෙන්නේ ජාත්‍යන්තරව ලොව පුරා ධර්මදූත සේවයට කොටස්කාරයෙක් වෙන්න? ඔබ මේ විෂය තුල ඉගෙන ගන්නට යනවා. පැහැදිලි? ඔබට පුළුවන්කම තිබෙනවා මේ ලොව පුරා කෙරෙන ධර්මදූත මෙහෙවරට කොටස්කාරයෙක් වෙන්න, පංගුකාරයෙක් වෙන්න. හත්වෙනුව, ඔබ අයත් වෙන ස්වභාව උපායශීලී සැලසුම් කරණයට අයත් ස්වභාවක් බවට පත් කිරීම. ඒ කියන්නේ ධර්මදූත සේවය මත පදනම් වූ ආත්ම දිනා ගැනීමට මූලිකත්වය දෙන උපායශීලී, ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ස්ට්‍රැටජික් කියලා, උපායශීලීව කොහොමද අපි මේ ස්වභාව ගොඩනගන්නට යන්නේ? දැන් අපේ පළවෙනි කාරණාවට එමු. අද දවසේදී
මහා ආඥාව හා සම්බන්ධ මූලික වචන තුනක් අපි සලකා බලන්නට යනවා. මහා ආඥාවට සම්බන්ධ මූලික වචන තුනක්. පළවෙනි වචනය තමයි දූත මෙහෙය. දූත මෙහෙය. Right? මොකද්ද මේ දූත මෙහෙය කියන්නේ? Mission කියලා අපි කියනවා. මොකද්ද මේ දූත මෙහෙයකින් අපි අදහස් කරන්නේ? මේ සටහනේ කියනවා දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය පොළවේ ගොඩනැගීම මෙම වචනේ මගින් අර්ථවත් වෙනවා. එතන මොකද්ද මිෂන් කියන එකෙන් පාවිච්චි කරන්නේ? නැත්තම් තේරුම යන්නේ මිෂන් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය පොළවේ ගොඩනැගීම මේකෙන් අදහස් කරනවා. එතකොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය මිහිපිට ස්ථාපිත කරන්ට මූලික වෙන ප්‍රධාන ගුණාංගය මොකද්ද? ධර්ම දූත සේවය. අපි දන්නවා යේසුස් වහන්සේ ලබා දුන්නා වූ ආදර්ශ යාඥාවේ එක කාරණාවක් තමයි ඔබගේ රාජ්‍ය පැමිණේවා. කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැත්නම් දෙවියන් වහන්සේගේ පාලනය මේ පොළොවේ ස්ථාපිත වෙන්නේ? ඒ ස්ථාපිත වෙන්න ආරම්භ වන්නේ කෙනෙක් ගැලවීමේ අත්දැකීමට ඇතුළත් වුණාමයි. පැහැදිලි? ඉතින් ඔබ සාමා ස්වාමීන් වහන්සේ අපට ආදර්ශයක් කොට දුන්නා වූ යාඥාව සම්පූර්ණ කරන්ට පටන් ගන්නවා අපි ආත්ම දිනන්නන් වුණාම. ඔබගේ රාජ්‍ය පැමිණේවා. පැහැදිලි? එතකොට මිෂන් දූත මෙහෙය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය පොළවේ ගොඩනැගීම. දෙවනි වචනය මිෂන්ස් දූත මෙහෙයන්. අපි කලින් සලකා බැලුවේ මිෂන්, දැන් මිෂන්ස් දූත මෙහෙයන්. මොකද්ද මේකේ තේරුම? මෙයින් විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත වූ අතර නැත්තම් විවිධ සංස්කෘතීන් ගෙන් සමන්විත වූවන් අතර දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය පොළවේ ගොඩනැගීම අර්ථවත් කරනවා. නැවතත් මිෂන්ස් කියලා කියන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත වූවන් අතර දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය ස්ථාපිත කිරීම. දැන් ඔබ අයිති වෙන සභාව මේකට හොඳ උදාහරණයක්. ඔබ දන්නවා අපේ සභාවේ විවිධ ජාතීන්, විවිධ භාෂාවන්, විවිධ පසුබිම් වලින් එන විවිධ වර්ණවල අය අපිට සිටිනවා. පැහැදිලි? විවිධ පසුබිම් වලින් එන විවිධ සංස්කෘතීන් වලට අයිති අය. එතකොට මේ සභාව මොකක්ද ඉෂ්ට කරන්නේ? මිෂන්ස්. මොකක්ද මිෂන්ස් කියන්නේ? විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත වූවන් අතර දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ය තුළින් දේව රාජ්‍ය පොළවේ ගොඩනැගීම. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන ඔබ සම්බන්ධ වෙලා මේ ඉන්න සභාව මොන වගේ සභාවක්ද කියන එක. හරි, අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හරි, අපේ ස්වභාවයේ විවිධ අය සිටිනව පමණක් නොවෙයි, අපේ භාෂාවන් 13කින් සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු භාෂා 14කින් අපේ දේව මෙහෙයන් තිබෙනවා. අපි දෙවියන් වහන්සේට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. හරි, ආසියාතික අය සිටිනව, යුරෝපීය අය සිටිනව, අප්‍රිකානු අය සිටිනව. හරි, හැම වර්ගයකම අය අප ස්වභාවයේ සිටිනවා. දෙවියන් වහන්සේට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙතනදී ඔබට පැහැදිලි වෙනවා ඇති අපි ඉෂ්ට කරන්නේ කුමක්ද කියලා. ඒතකොට ඔවුන් අපේ ස්වභාවයේ ඉන්නවා විතරක් නෙවෙයි, අපේ ස්වභාව තුළින් අපිට පුළුවන් වෙලා තිබෙනවා ලෝකේ විවිධ රටවල් වල
විවිධ ප්‍රදේශවල සේවාවන් ස්ථාපිත කරන්න. හාලෙලූයා. අපේ විවිධ සේවාවන් ඉන්දියාවේ තිබෙනවා. ඉන්දියාවේ විවිධ කොටස්වල. ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ. මධ්‍ය ප්‍රදේශවල. උතුරු ඉන්දියාවේ. කේරළවල විතරක් අපේ සභාවන් 19ක් පමණ තිබෙනවා. නේපාලේ, පකිස්තානයේ, පිලිපීනයේ, ශ්‍රී ලංකාවේ, අප්‍රිකානු විවිධ රටවල්වල. කෙන්‍යාව, මලාවී, කැමරුන් වැනි විවිධ රටවල්වල. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි විවිධ සංස්කෘතීන් වලට අයිති වූවන් අතර දෙවියන් වහන්සේගේ මෙහෙවර කරමින් යන නිසා. ඊළඟ වචනය ධර්ම දූතයා මිෂනරි. ධර්ම දූතයා මිෂනරි. ධර්ම දූතවරයා යනු දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර ඉටු කිරීමට වෙනත් සංස්කෘතියකට ඇතුල් වන්නා වූ තැනැත්තාය. එතකොට කවුද මේ ධර්ම දූතවරේ කියලා කියන්නේ? වෙනත් සංස්කෘතියකට ඇතුල්ව දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර ඉෂ්ට කරන්න. හරි, අපි ඉංග්‍රීසියෙන් සමාහයට කියනවා cross cultural missionaries කියලා. ඒ කියන්නේ තමුන් අයිතිව සිටිනා වූ සංස්කෘතියෙන් බැහැරව වෙනත් සංස්කෘතියකට අයිති සෙනගක් අතරට ගොස් දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර කිරීම. ඒ වගේම මෙම තැනැත්තා පළමුව ඔව් අයත් සංස්කෘතිය තුළ දෙවියන් වහන්සේගේ දූත මෙහෙවරට විශ්වාසව කටයුතු කළ අයකි. ඔබ හොඳින් තේරුම් ගන්නට ඕන දේ, මම හොඳින් තේරුම් ගන්නට ඕන දේ තමයි අපි පළමුව අපි අයිති සෙනගට, අපි අයිති සංස්කෘතියට අපි සේවය කරන්න ඕනේ. ආමෙන්. ඒක අපි දන්නවා බයිබලයේ තුල වුණත් ඉතාමත්ම නිවැරදිව පෙනෙන සත්‍යතාවයක්. යේසුස් වහන්සේ ප්‍රථමයෙන්ම සේවය කළේ උන්වහන්සේගේ සෙනග වූ යුදෙව්වන්ට. ඔබ දන්නවා උන්වහන්සේ පවා වරක් කීවා මාව එවනු ලැබුවේ ඊශ්‍රායෙල් සෙනග වෙතට. අපි දන්නවා මුල් සභාවේ ප්‍රේරිතයන් පවා මුලින්ම සුභාරංචිය රැගෙන ගියේ කාටද? යුදෙව්වන්ට. ඉන් පසුවයි අන්‍ය ජාතීන් වෙතට ඔවුන් සුභාරංචිය රැගෙන ගියේ. ඉතින් ඔබ ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබගේ පරම මූලික වගකීම විය යුත්තේ කාවද? ශ්‍රී ලාංකිකයන්ව දිනා ගැනීම. මම ආසයි පාවුල්තුමා කියපු එක ප්‍රකාශනයකට. ඔව් කියනවා මගේ ජාතිය, මගේ සෙනගව දිනා ගන්නා පිණිස මම නිරේ වුණත් දැවෙන්න කැමැත්තෙමි. මම නිරේට ගියත් කමක් නැහැ. මගේ සෙනගව, මගේ ජාතිය මට ගලව ගන්න පුළුවන්. දැන් ඔව් නිරේට යා යුතු නැහැ. ඔහුගේ සෙනග ගලවන්න යේසුස් වහන්සේ මිලේ ගෙවා ඉවරයි. නමුත් ඒ ප්‍රකාශනයෙන් අපිට යමක් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මොන වගේ කැක්කුමක්, බරක්, උනන්දුවක් තමන්ගේ සෙනග ගැන ඔහුට තිබුණාද කියන්න. සුනේවන්තේ, ඔබ ගැන මා ගැන කෙසේද? අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉපදිලා තිබෙනවා. අපිට ප්‍රාථමිකව අපි ශ්‍රී ලාංකිකයන් ගැන බරක්, කැක්කුමක් තියෙන්න ඕනේ. අනිත් අයගේ ආත්ම සුළු කරනව නෙවෙයි. නමුත් ආරම්භය මූලිකව අපේ සෙනග, අපේ ජාතිය, අපේ දේශය ගැන අපිට බරක් තියෙන්න ඕනේ. ඒක බයිබලීය පදනමක්. ඒක අමතක කරන්න එපා. ඒක බයිබලීය පදනමක්. ඉතින් ඔබ අයිති තැනට විශ්වාසවන්ත වෙන්න. ඔබ අයිති තැනට විශ්වාසවන්ත වෙන්න.
අපි ඒක පේනවා ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ පව. උන්වහන්සේගම මුලින්ම කොහෙද? ජෙරුසලමේ. එතනින් පටන් ගන්න ඕන. ජෙරුසලමේ. ඔබ ඉන්නේ ස්ථානේ දෙවනුව යුදය, සමාරිය සහ පොළවේ සීමා දක්වා. ඔබ දන්නවා සමහර අය උත්සාහ කරනවා ලෝකෙම දිනා ගන්න. තමුන් ජීවත් වෙන පවුලවත් දිනා ගන්නේ නැතුව. දවිලුවක්. එහෙම දෙවියන් වහන්සේ කාවත් පාවිච්චි කරන්නේ නැහැ. ඔබට ඉස්සරින්ම කැක්කුමක් තියෙන්න ඕනේ ඔබගේ පවුල ගැන. එතනින් පටන් ගන්න ඕනේ. දැන් ඒක එක රැයින් සිදු වෙන්නේ නැහැ. මම ඔබට මගේ සාක්ෂියක් කියන්න. මම ගැලවීම ලැබුවාට පස්සේ මගේ පියාගේ ගැලවීම උදෙසා අපි අවුරුදු 20ක් යාඥා කළා. ඔබ විශ්වාස කරනවද? අධෛර්ය වෙන්න එපා. අවුරුදු 20ක් අපි නොකඩවා යාඥා කළා ඔහුගේ ගැලවීම ගැන. නමුත් දෙවියන් වහන්සේද ස්තුති වේවා ක්‍රියා 16:31 නිසා නුඹද නුඹේ ගෙයිවැසියෝද ගලවනු ලබන්නේය. හල්ලෙලූයා. නුඹද නුඹේ ගෙයිවැසියෝද ගලවනු ලබන්නේ. ඉතින් මට සවන් දෙන යම් කෙනෙක් ඉන්නවනම් ඔබගේ පවුලේ අයගේ ගැලවීම තාම සිදු වෙලා නැතිනම් ඔබ ඒ ගැන අධෛර්ය වෙලා නම් මේ මගේ පුංචි සාක්ෂිය ඔබට ධෛර්යයක් වේවා. දෙවියන් වහන්සේ කී දේ ඉෂ්ට කරන්ට විශ්වාසවන්තයි. මගේ පියා ඔහු ගැලවීමේ අත්දැකීමට ඇවිල්ලා මාස 6ක් යන තැන ඔහු මේ පොළවෙන් සමුගත්තා. අපි සතුටු වෙනවා. ඔහුගේ මරණයට පෙර ආතුව ඔහු දෙවියන් වහන්සේව පිළිගෙන උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වීම ගැන. ඉතින් අපිට කැක්කුමක් තියෙන්න ඕනේ අපේ අයවලුන් ගැන. ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ සෙනග ගැන අපිට කැක්කුමක් තියෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. ඔබ දන්නවද අපේ රටේ තාමත් ගම්මාන දහස් ගණනක් තිබෙනවයි කියලා? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නොඇසූ පිරිස් ඉන්න ගම්මාන, නමස්කාර කරන සභාවක් නැති ගම්මාන දහසක් තිබෙනවා. අපිට බරක් තිබෙන්න ඕනේ. අපිට කැක්කුමක් තිබෙන්න ඕනේ. මක්නිසාද මේ අපේ සෙනග ඔවුන් දවසකදී යේසුස් වහන්සේ නොදැන සදාකාලයම නිරේ ගත කරන්ට යනවා? මේක ආගමක් නෙවෙයි. මං හැමතිස්සෙම කියනවා වගේ අපිට දෙන්ට ආගමක් නැහැ. යේසුස් වහන්සේ ආගමක් නෙවෙයි. උන්වහන්සේ ආගමක් පිටවන්ට මේ පොළවට ආවේ නැහැ. ඒ නිසා අපිට කැක්කුමක් තිබෙන්න ඕනේ. අපේ සේවය ආරම්භ වෙන්නේ අපි ඉන්න ස්ථානයේ. ආමෙන්. ඔබේ සටහනේ කියනවා සෑම අයකුම සාක්ෂිකාරයක ධර්ම දූතවරයෙක් විය යුතුය. ඒක දේව කැමැත්තයි. අපි හැම කෙනෙක්ම සාක්ෂිකාරයක් වෙන්න ඕනේ. හැම කෙනෙක්ම. ඉංග්‍රීසියෙන් ලස්සන ප්‍රකාශනයක් තියෙනවා. Gossip the gospel. හරි, අපි කේලම් කියනවනේ. මම ඔබ ගැන නෙමෙයි කියන්නේ. හරි, නමුත් මේ සුභාරංචිය කියන එක, මේ ගැලවීම ගැන කතා කරන එක, යේසුස් වහන්සේ ගැන කතා කරන එක කේලමක් වගේ වෙන්න ඕනේ. පැහැදිලි? Gossip the gospel. අපි යන සෑම තැනම අපි මේ පණිවිඩය ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ දන්නවද අපිට ඕන තරම් අවස්ථාවන් තිබෙනවා සුභාරංචිය මිනිස්සුන්ට කතා කරන්න. හරි, මේ පසුගිය කාලයේදී අපි ශ්‍රී ලංකාව තුල සිටින විට ඔබ දකින්න ඇති සමහර අපේ රූපරාමු, අපේ පාලකවරුන් සමග අපේ පාලකවරුන්ගේ රැස්වීමට තිස්සමහාරාමෙන් ගොස් නැවත එනකොට අපි ඔය පාරේ අයිනේ තිබෙන පොඩි කඩවල් වල නැවතුණා. හරි, බෙලි මල් එකක් බොන්ට, ආ උණු උණු රොටියක් කන්ට. නමුත් ඒ මිනිස්සුත්
සුභාරංචි ආන්ටෝන අපේ එක පාලකවරෙක් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කනකොට ඒ මොදලාලට බලන්න මොදලාලි මේ කෙසෙල් ගෙඩිය අපේ මැවුම්කාරය හදලා තියෙන විදිය හරිම සුරක්ෂිතයි. එතනින් පටන් ගත්තා මේ කෙසෙල් ගෙඩිය. බදන්න දවසානේ අපි ඒ අයට සුභාරංචිය දීලා ඔවුන් ගැන යාඥා කරලා අපි එතනින් පිටත් වෙනවා. ඉතින් ඕන තරම් අවස්ථාවන් තිබෙනවා සුභාරංචිය කෙසෙල් ගෙඩියෙන් පුළුවන්. ඕනම දෙයක්. හරි ඔබේ ජීවිතයට යේසුස් වහන්සේ කියපු දේ කතන්දරයක් හැටියට ඔබට කෙනෙකුට කියන්න පුළුවන්. ඔබට බයිබලයක් දිගාරින්ට ඕනේ නැහැ. කාට හරි යේසුස් වහන්සේ ගැන කියන්න. ඔබට පටන් ගන්න පුළුවන් කියන්න ඔබ දන්නවද මගේ ජීවිතය ගැන? ඔබට පුළුවන් ඔබට උන්වහන්සේ සමග ලැබුණා වූ අත්දැකීම බෙදාගන්න. මිනිස්සු ආසයි කතන්දරවලට. එහෙම නෙමෙයිද? අපි කවුරුත් ආසයි නේද? පොඩි දරුවා පටන් අපි ඔක්කොම ආසයි කතන්දර අහන්න. ඉතින් ඔබගේ ජීවිත අත්දැකීම ලස්සන ගැලවීමේ කතන්දරයක්. ඔබට පුළුවන් ඔබගේ ජීවිත සාක්ෂිය කතන්දරයකට හරවන්න. යේසුස් වහන්සේ ගොඩාක් කතන්දර කිව්වා. මොකද උන්වහන්සේ දැනන් හිටියා හැම කෙනෙක්ම ආසයි කතන්දරයක් අහන්න. ඒකයි බයිබලයේ අපි ගොඩාක් උපමාවන් දකින්නේ. යේසුස් වහන්සේ ඒ ගැන විශේෂඥ දැනුමක් තිබෙන කෙනෙක් කතන්දර. ඉතින් ඔබට පුළුවන් ඔබේ ජීවිත කතාව කතන්දරයක් විදියට කායක හරි බෙදාගන්න. මොකද මිනිස්සු කතන්දර අහන්න ආසා නිසා. ඒ හැම කෙනෙකුටම පුළුවන් මොනවද සුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් වෙන්න. අපි හැම කෙනෙක් මේක කරන්න ඕන. ඒකයි බයිබලයේ කියන්නේ සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩය කරපන්න. ආමෙන්. ඉනතුරු ඔබගේ සතහනේ කියන නමුත් දෙවියන් වහන්සේ සෑම අයෙක්ම තම රට හැර වෙන රටකට ගොස් දූත මෙහෙවරේ යෙදෙන්න කැඳවා නැත. අපි හැමෝම අපි ඉන්න තැන සේවය කරන්න ඕනේ. සමහර අයව උන්වහන්සේ වෙන රටවල් වලට, වෙන දේශයන් වලට, වෙන සංස්කෘතීන් වලට උන්වහන්සේ කැඳවනවා. පැහැදිලි? ඉතින් උන්වහන්සේ මොන වගේ කැඳවීමක් අපිට දුන්නත් අපේ සෙනඟ අතරේ වේවා, අපේ සෙනඟට එහා සංස්කෘතියක් තියෙන සෙනඟකට වේවා, කොතන ගියත් අපි කවුරුත් කරන්නේ එකම දේ. මොනවද? සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකු වීම. හාලෙලූයා. ඔබ හැමෝටම පුළුවන්. මොකද ඔබ හැමෝටම පුදුම අත්දැකීමක් ජේසුස් වහන්සේ සමග තියෙනවා. ඒ අත්දැකීම නැතයි කියන්ට කිසි කෙනෙකුට බෑ. ඔබේ අත්දැකීම බොරු කරන්න කාටවත් බෑ. අර අන්ධ මිනිස්සයා සුවය ලැබුවාට පස්සේ ඒ ආගමික නායකයෝ උට තර්ජනය කළා. උට කිව්වා මේ ගැන කතා කරන්න එපා. මොකද ඔබව සුව කරපු කෙනා සබත් දවසක මේ සුවය ඔබට දුන්න නිසා ඔහු පෞකාරයක් වෙන්නට ඕන. ඔහු කිව්වා මට සමාවෙන්න. ඔබේ දේව ධර්මය මම දන්නේ. එක දෙයක් දන්නවා. එක දෙයක් දන්නවා. මම වරක් අන්දේක සිටියා. දැන් මට පෙනීම තියෙනවා. ඔය ඔබගේ ඔය දේව ධර්ම ගැන අනේ මම දන්නේ නැහැ. මට සමාව. එක දෙයක් දන්නවා. ඒක නැතයි කියන්න මට බෑ. මොකද දන්නේ? මම වරක් අන්දේක සිටියා. දැන් පෙනීම. මම කියන්නේ ඒ සාක්ෂිය අර මිනිස්සුන්ව නිහඬ කළා. ඔබගේ කතාව හරි බලවත්. ඔබගේ ජීවිත අත්දැකීම හරි බලවත්.
දෙවියන් වහන්සේ ඔබට ඒක දුන්නේ නැහැ. ඒක තනියෙන් තියාගන්න. ආමෙන්. ඔබ ඒක ලෝකයට නිදහස් කරන්න ඕනේ. මක්නිසාද එය අසා මිනිස්යන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන්න යන නිසා. ආමෙන්. ඒක හරි ප්‍රබලයි. ඒක හරි ප්‍රබලයි. දැන් අපි සලකා බලන්න යන දෙවනුව ධර්ම ප්‍රචාරයේ වර්ගීකරණ තුනක්. ධර්ම ප්‍රචාරයේ වර්ගීකරණ තුනක්. පළවෙනි දේ ප්‍රාථමික අධිහර අපි සලකා බලන්න යනවා. ප්‍රාථමික අධිහර යටතේ අපගේ ප්‍රදේශයන් හා සෙනඟ අතර කරනු ලබන සුභාරංචි මෙහෙවර මගින් අර්ථවත් වෙන්නේ මෙයයි. එනම් ප්‍රාථමික අධිහරය කියන්නේ මොකද්ද? අපි අයත් ප්‍රදේශය තුල සිටින්නා වූ සෙනඟ අතර කරනු ලබන සුභාරංචි මෙහෙවර. Right? ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8වෙනි වගන්තිය අපිට පේනවා. හරි? අපගේ ජෙරුසලමක් තිබෙනවා, අපේ යුදාවක් තිබෙනවා. ඔබ හැමෝටම ජෙරුසලමක් තිබෙනවා. ඔබ හැමෝටම අයිති යුදාවක් තිබෙනවා. මෙය අපට ඉතා පහසුවෙන් ළඟා විය හැකි හා දිනාගත හැකි සෙනඟයි. මේ ඔබ දවස්පතා ඇසුරු කරන අය. මේ ඔබගේ ජීවිතය ඔබ බෙදා ගන්න අය. ඔබ නිතර ගැවසෙන, ඔබ නිතර කතාබහවට ලක් කරන පිරිස. කොහොම වෙයිද ඔබ ඔවුන්ට කතා නොකර දවසකදී ඔවුන් සදා කාලෙටම නිරයට ගියොත්? හිතන්න. ඔබත් එක්ක එකට ජීවත් වෙන, ඔබගේ දුක සැප බෙදාගන්න මේ අයට ඔබ මේ පණිවිඩය නොකෙවොත් ඔබ මොනතරම් ලොකු අසාධාරණයක් ඔවුන්ට කරනවද? මේ ඔබට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් අය. ඔබට ගොඩක් ඈත දුර යන්න ඕනේ නැහැ. මේ ඔබත් එක්ක ඉන්න අය. ඔවුන් ඔබගේ ජීවිතය දන්න අය. ඔබ කලින් හිටපු විදිය දන්නවා. දැන් ඔබගේ ජීවිතය ඔවුන් දන්නවා. ඔබට පුළුවන් ද මේ වෙනස ගැන ඔවුන්ට කියන්න? ඔබට පුළුවන් ද ඔවුන්ට කියන්න, මම මේක ඔබට නොකියුවා කියන්න එපා, මං ඔබට ආදරෙයි, මං කැමති නෑ ඔබව සදා කාලෙට නැති කරගන්න. නමුත් එක වරක් හෝ මං කියන දෙයට සමන් දෙන්න. ඊට පස්සේ ඔයාගේ තීරණය වැඩන. නමුත් මට එක අවස්ථාවක් වෙන්න මේ කතාව ඔබට කියන්න. මොකද මට දවසකදී ඔබගේ මූණ දකින්න බෑ. උන්වහන්සේ ඉදිරියේ ඔබ මට හැරිලා කිව්වොත් ඔබ මෙපමණ කාලයක් මා සමග හිටියා. ඇයි මට මේක අපේ ස්වභාවට ඔබ දන්නවා බොහෝ අය විටින් විට ඇවිත් තිබෙනවා දෙවියන් වහන්සේගේ පණිවිඩය බෙදා ගන්න. නමුත් මට කවදාකවත් අමතක නොවන කතාවක් පැමිණි ආදේශකෙක් කිව්වා, මම මේක වරින් වර ඔබට කියා තිබෙනවා. ඔහුගේ අත්දැකීමක් ඔව් අප සමග බෙදාගත්තා ඔහුගේ දේශනයේදී. සමහර ඔබට දැන් මතක් වෙයි මම මේක කියනකොට. ඔව් ඉන්දියාවේ සේවය කරන කෙනෙක්. ඔව් විවිධ ස්ථානවලට ගිහිල්ලා, මං මාවත්වල ගිහිල්ලා, පාරවල්වල ගඟවල් අයිනේ රැස් වෙන පිරිස්වලට දෙවියන් වහන්සේගේ පණිවිඩය, ගැලවීමේ පණිවිඩය කතා කරන කෙනෙක්. ඔහුගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ඔහු බෙදාගත්තා. ඔහු කිව්වා, කොහොමද ඔහු ඉන්දියාවේ
මේ ගංගා නම් ගංගා කියන ස්ථානයේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට ගියේ. ඔහු පත්‍රිකාවත් අරගෙන ගියා. මොකද සමහර අයගේ ඇදහිලි ක්‍රම තිබෙනවා ඉන්දියාවේ තවමත් මේවා තියෙනවා. ඔවුන්ගේ කුළුඳුල් දරුවා පණ පිටින් ගඟට දාන්න ඕන. මොකද ඔවුන් ගංගාව දේවත්වයෙන් සලකනවා. දැන් මේ නිසා විවිධාකාර මිනී කන කිඹුල්ලු ඉන්නවා ඒ ගංගාවේ. ඉතින් මේ අම්මා, මේ තරුණ අම්මා ඇගේ ඇදහිලි ක්‍රමය අනුව ඇය වදාපු, ඇය කුස්සේ දරාපු, ඇය වදාපු මේ කුළුඳුල් දරුවාව ඇගේ ඇදහිල්ලේ ක්‍රමය නිසා ඇය ගිහිල්ලා ගංගාවට දානවා. ඒ වේදනාවෙන්, ඒ කම්පණයෙන් හැහැරියන විට ඇයට ඇසෙනවා මේ දේශකයා දේශනා කරනවා, ඔබගේ දරුවන්ව ඔබට පූජා කරන්න ඕනේ නෑ, මන්ද මැවුකාර දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයා එව්වා මේ පොළොවට අප වෙනුවෙන් මැරෙන පිණිස, අපේ දරුවන් අපිට යාග කරන්න ඕනේ නෑ, උන්වහන්සේ අප වෙනුවෙන් අපේ පාපය වෙනුවෙන් යාග වුණ නිසා. දිග කතාවක් කෙටි කරන්ට මේ කාන්තාව එය ඇසුවා. ඇය ඒ සෙනග අතරේ දැන් මේක වෙන්නේ ගංගාවක් අයිනේ. ඇය කෑ ගැහුවා මේ දේශකයාට. කෑ ගහලා මොනවද කිව්වේ? ඇයි විනාඩි කීපයකට කලින් ඔබ මට මේක නොකිව්වේ? විනාඩි කීපයකට කලින් ඇයි ඔබ මට මේක නොකිව්වේ? මේ කතාව කෙටි කරන්න ඕන නිසා මේ කාන්තාව මානසික රෝගියෙක් වෙනවා. ඇයට දරා ගන්න බෑ. ඇය දරා ඒ කුස්සේ දරාපු, වේදනාවෙන් වදාපු මේ කුළුඳුල් දරුවව මේ විදියට පූජා කිරීමට වෙක් යන. ඇය රෝහල් ගත වෙනවා මානසික රෝහලක. මේ දේව ගැතිතුමා සතිගානකට පස්සේ ඇව බලන්නට යනවා. යනකොට එක දෙයයි මේ ගෑනු කෙනා කතා කරන්නේ. කොණ්ඩෙ විදාගෙන පිස්සියක් වගේ කෑ ගහනවා මුළු වාට්ටුව පුරා එකම දේ කියමින්. විනාඩි කීපයකට කලින් ඇයි ඔබ මට මේක නොකිව්වේ? ඔක කියනවා අදටත් මේ හඬ මගේ කන්වල දෝංකාර දෙනවා. ඒ අම්මගේ හඬ මට අදත් මගේ කන්වල දෝංකාර දෙනවා. මේ දේව ගැතිතුමා කියන අදත් මා වඩ වඩා පෙළඹ වෙනවා මෙවැනි මනුෂ්‍යන්ට සුභාරංචිය දෙන්න. මක් නිසාද? ඒ හඬ මට දෝංකාර දෙනවා. විනාඩි කීපයකට කලින් ඇයි ඔබ මට මේක නොකිව්වේ? හිතන්න අපිටත් මෙවැනි මනුෂ්‍යයන් මුණ ගැහෙනවා. ප්‍රමාදය හොඳ දෙයක් නෙවෙයි. මට මතක් වෙනවා දෙවියන් වහන්සේ ඉතා ප්‍රබලව පාවිච්චි කරපු මිනිසෙක්. පසුගිය ශතවර්ෂවල ඩී.එල්. මූඩි කියන පුද්ගලයා ප්‍රබල මිනිසෙක් දෙවියන් වහන්සේගේ. බොහෝ අය ඔහු දෙවියන් වහන්සේ වෙතට දිනාගත්තා. දවසක් ඩී.එල්. මූඩි දේව ගැතිතුමා ඉතා මහන්සියෙන් රැස්වීම් වල කතා කරලා ඔහු එනවා ඔහුගේ හෝටලේ කාමරයට. උඩ හරි මහන්සි පැය ගාණක් දේශනා කරලා මිනිස්සුන්ට යාඥා කරලා හරිම මහන්සි. ඔහුගේ හෝටලේ ඔවුන් නැවතිලා ඉන්නකොට ඔහුට රූම් සර්විස් එක සපයපු තරුණයාට එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ කිව්වා ඔහුට ගොස් යේසුස් වහන්සේ ගැන කතා කරන්න.
හොකෝ ස්වාමිනේ මම හරි මහන්සි ඔබ දන්නවා මුළු දවසම මම කතා කරලා දහස් ගණන් මිනිස්සුන්ට යාඥා කරලා මට පුදුම අමාරුයි අනේ ස්වාමිනේ හෙට උදෑසනම මම උට කතා කරන්න ඩියර් මෝඩි දේවගතිතුමා නින්දට ගියා උදෑසන එතුමා අවදි වෙනවා එතුමාගේ දොරට තට්ටුවක් ඇනෝ රූම් සර්විස් එකෙන් ඔහුගේ උදෑසන තේක ඔහුගේ හෝටල් කාමරයට ගෙන දී තිබෙනවා එතුමා දොර ඇරලා මේ තැනැත්තාව පිළිගන්න හැබැයි ඌට පෙවුනා මේ ඊට කලින් දවසේ ඌට සේවය සපයපු කෙනා නොවේ වෙනත් කෙනෙක් මෙතුම අහනවා ඊයේ මගේ කාමරේට තේ අරන් ආපු කෙනා කෝ අද නිවන් අඩුද ඒ සේවකයා මෙතුමගේ මූණ දිහා බලාගෙන මෙහෙම කියනවා ඊයේ මැදම රාත්‍රියේ ඒ තරුණයා එල්ලි මැරුණා මැදම රාත්‍රියේදී ඒ තරුණයා එල්ලි මැරුණා මන් දන්නේ ඔබගේ සිත දෙවියන් වහන්සේ සමහර විට කාට හරි කතා කරන්නට සුභාරංචිය බෙදා ගන්නට ඔබගේ හිත බර කරනවා වෙන්ට දන්නවද ප්‍රමාදය විනාශයක් විය හැකි බව ඔබට පුළුවන් ද සංවේදී වෙන්න ඒ හඬට උන්වහන්සේ කාට හරි ඔබට සුභාරංචිය දෙන්න ඔබගේ සිත තුළ පෙළඹවීමක් ඇති කරනවා නම් මොන දේ තිබුණත් ඒ සියල්ල පැත්තකට දාලා ඒ කෙනාට යේසුස් වහන්සේ ගැන කියන්ට කාලය ගත. ඔබට ඕනේ නෑ ඩීඑල් මූඩි දේවගතිතුමාට සිදු වුණා වූ අත්දැකීම ඔබගේ අත්දැකීම බවට කරගන්න. ඔබට පුළුවන් ද ඒ හඬට සංවේදී වෙන්න? ඔබට පුළුවන් ද උන්වහන්සේ ඔබට දෙන මඟ පෙන්වීමට අනුකූලව වැඩ කරන්න? මට මතකයි ඉන්දියාවේ තවත් දේශකෙක් මම ගොඩක් උට ගරු කරනවා ඔබ සමහර විට ඔහු ගැන අසා ඇති සාදු චෙල්ලප්පා කියන දේවගැතිතුමා මගේ සේවයේ ආරම්භයේදී මම ගොඩක් පරිවර්තන කටයුතු කළා මම අයිතිව සිටියා උස් සභාවේ මම මතකයි එතුමා අපේ ඒ ශ්‍රී ලංකාවේ සභාවට ආපු වෙලාවේ මේ කතාව කියනවා අවුරුදු ගානකට පස්සේ බාහරින් වල මේ සභාවේ එතුමා දේශනා කරන්න ආවා ඒ දවසේදීත් අපේ සිංහල මෙහෙයදී මම උට පරිවර්තනය කළා මම උට කිව්වා ඔබට මතක නැතුව ඇති අවුරුදු ගානකට කලින් ඔබ ගියා පැත්තේ හිටගෙන අහවල් දේවස්ථානයේ හස්කම්මේදී මමයි ඔබට පරිවර්තනය කරේ මම ඔබට කිව්වා ඔබයි දා දේශනා කළේ මෙන්න මේ පණිවිඩයයි යොහන් සුබාරංචි ඔබ එදා කියපු කතාවත් මේකයි ඒ කතාව මම ඔබට කියන්න මේකට අදාළ නිසා එතුමා ඉන්දියාවේ නැවතී සිටිය ස්ථානයට තරමක් නුදුරින් ඝන වනාන්තරයක් තිබුණා. ඉතින් ඔහුගේ සේවා කටයුතු නිමා කර ඔහුගේ නිවසට ආපුවාම ඔහු රෑනින්දට ගියා. මැදම රාත්‍රියේ පමණ ස්වාමින් වහන්සේ ඔව කූද්දනෝ
නැගිටින්න. වනාන්තරයට ඇතුළට යන්න. ගොස් මං ඔබට කියන තැනදී කියන දේ කරන්න. ඔකේ නම් මට තේරෙන්නේ නැහැ මොකද කරන්න කියලා. ඔව් ඇවිල්ලා උළුවත්තක් පත්තු කරගෙන. ඔව් මේ කැලෑ වැස්සට යනවා. ඔකේ නෝ හොඳ වෙලාවට එක මැදම රාත්‍රිය නැත්තම් මිනිස්සු බලයි මොකද්ද මේ මිනිහා මේ කැලෑ වැස්ස රින්ගම් කරන්නේ. ඔව් යනවා. ඔකට තේරෙන්නේ නැහැ මොකද්ද මේ දෙවියන් වහන්සේ කියන දේ. ඔව් සෑහෙන දුර ඇතුළට ගියාට පස්සේ ඔගේ ආත්මයට දෙවියන් වහන්සේගේ හඬ ඇසෙනවා නවතින්න. ඔව් නවතිනවා තරමක් විශාල ගහක් ඉදිරි දෙවියන් වහන්සේ කියනවා ගැලවීමේ පණිවිඩයක් දේශනා කරන්න. ඔව් දේශනා කරන්න. මේක මහා මෝඩ වෙලා කර පන්දම වනවන. හරි. ඔව් දැන් හයියෙන් මේ ඝන වනාන්තරේ ඝන කලුවරේ මොකෙක්වත් නැහැ. ඔව් දේශනා කරනවා. ඔකිනෝ හොඳ ගැලවීමේ පණිවිඩයක් ඔව් දේශනා කළයි කියලා. ඔගේ දේශනාව අවසානයි. දෙවනොස්සු කොහා යන්නේ? පසුතැවිලි වීමේ ගැලවීමට මඟ පෙන්වන යාඥාවකුත් කරලා යන්න. කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. වන සතෙක්වත් නැහැ. ඉතින් ඔහු උන්වහන්සේගේ හඬට කීකරු වීමකට එක කළා. කරලා අවසානයේදී ඔහු හැරුණා යන්න. ඔහු අඩි කීපයක් ගත්තම ඔහුට එක සැරේ ශබ්දයක් ඇසෙනවා. මොකද ඒ ශබ්දය? එදා දවසේ එක මිනිසෙක් ලණුවක් අරගෙන ඒ ගහට නැගලා තිබුණා. ලණුව ගැට ගහන්න ඔහුගේ ජීවිතය හානි කරගත්ත. පසුව ඒ මිනිසයා ඔහුගේ සේවයට එකතු වෙලා ඔහුගේ සහකාර පාලකවරයෙක් එක මිනිසෙක් දෙවියන් වහන්සේට වටිනවා. ඔබට සංවේදී වෙන්න පුළුවන් නම් ශ්‍රද්ධාත්මයන් වහන්සේට. ඔබට බොහෝ අවස්ථාවන් තිබෙනවා ආත්ම දිනන්ට. දෙවෙනි අදියර අපගේ සංස්කෘතීන් වලට සමානතාවයක් දක්වන නමුත් වෙනත් සංස්කෘතීන් වෙතට ස්වභාරංශය රැගෙන යෑම මින් අදහස් වෙනවා. අපේ සංස්කෘතිය නොවේයි, හැබැයි අපේ සංස්කෘතියට සමාන්තරව යන තවත් සංස්කෘතියක්. අපි දකිනවා මේක විශේෂයෙන්ම කොහෙදද? ක්‍රියා 1:8 සමාරිය සමානයි, හැබැයි සමානම නැහැ යුදෙව් සංස්කෘතියට. ඔවුන්ගේ වෙනස්කම් තිබුණා. පැහැදිලි. අපි දන්නවා යුදෙව්වන් ජෙරුසලමේ නමස්කාර කරද්දී සමාරියන් ගිරිසීම් කන්දේ නමස්කාර කරා. අසමානතාවයන් තිබුණා. නමුත් එකම දෙවියන් වහන්සේව නමස්කාර කරපු අය. සමානකම් තිබුණා. ඒ අතරෙම අසමානකම් තිබුණා. දැන් එවැනි අයත් අපට සිටිනවා. තුන්වෙනි අදියරය
මෙම අධිරේදී සම්පූර්ණයෙන්ම වෙනස් වූ සංස්කෘතියක් අතරට සුභාරංචිය රැගෙන යෑම සිදු වෙනවා. ක්‍රියා 1:8 අපි මේක දකිනෝ පොළවේ සීමා දක්වා. දෙවියන් වහන්සේට ඕනේ සියලු ජාතීන් ගෝලයන් කරන්ට. සකල ජනතාවටම සුභාරංචිය ප්‍රකාශ කරන්ට. සියලු ජාතීන් මේ පණිවිඩය අසන්නට ඕනේ. ආමේන්. සියලු ජාතීන්. සියලු ජාතීන්. උන්වහන්සේ මුළු ලෝකයටම ප්‍රේම කළා. ඒ ලෝකයේ තුල විෂම ජාතීන් ඉන්නවා. විවිධ සංස්කෘතීන් තිබෙනවා. උන්වහන්සේ සියල්ලන්ට එකසේ ප්‍රේම කළා. හල්ලෙලූයා. උන්වහන්සේ හැමෝටම තමන්ගේ ජීවිතය බාර කළා. එනිසා අපි ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ, ශ්‍රී ලාංකිකයන් නොවන අය පවා ක්‍රිස්තුස් වහන්සේ වෙතට දිනා ගැනීමට අපි කටයුතු කරනවා. හල්ලෙලූයා. ඊළඟට තුන්වෙනි දේ අපි අද දවසේ සලකා බලන්න යන්නේ ජනතා කණ්ඩායම්. දෙවියන් වහන්සේ ලෝකය දෙස බලන කල උන්වහන්සේට ඔවුන්ව විවිධ වූ ජනතා කණ්ඩායම් සේ පෙනෙනෝ. පැහැදිලි? ජනතා කණ්ඩායම්. ජනතා කණ්ඩායමක් වනාහි ඔබේ සටහනේ කියනවා ජන වර්ගයක් භාෂාමය හා සංස්කෘතිමය සමානකම් වලින් යුත් පොදු ලක්ෂණ වලින් සමන්විතයි. පැහැදිලි? අපි දන්නවා අපේ දෙවියන් වහන්සේ විවිධත්වයට කැමති දෙවියන් වහන්සේ. හාලෙලූයා. මොකද ඔක්කොමල්ලා එක වගේ වුණා නම් හරි ඒකාකාරී. හරි, උන්වහන්සේ කැමති විවිධත්වයට. පැහැදිලි? ඉතින් ජනතා කණ්ඩායමක් කියලා කියන්නේ යම් ජන වර්ගයක් ඔවුන්ට ආවේනික වූ භාෂාවක් තිබෙනවා, ඔවුන්ට ආවේනික වූ සංස්කෘතියක් තිබෙනවා. ඉතින් අපි හැමෝගෙම භාෂාවන් වලට ගරු කරන්න ඕනේ. අපි හැමෝගෙම සංස්කෘතීන් වලට ගරු කරන්න ඕනේ. අපි අගය කරන්න ඕනේ. අපි ඔවුන්ගේ විවිධත්වය සමරන්ට ඉගෙන ගන්න ඕනේ. අපේ භාෂාව ඒගොල්ලන්ට වඩා හොඳයි, නැත්නම් අපේ සංස්කෘතිය ඒගොල්ලන්ට වඩා නෑ, සමාන කිරීම කරන්න එපා. සමරන්ට ඉගෙන ගන්න. විවිධත්වය සමරන්ට. ඒකයි අපි ඉගෙන ගන්න ඕනේ. හරි? දෙවියන් වහන්සේ අනුසයි අපි ඒ විදිහට කටයුතු කළාම. පැහැදිලි? ලොව පුරා ජන වර්ග සහ භාෂා වර්ග 11,874ක් පමණ තිබෙනවා. දැන් මේක මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ලොව පුරා ජන වර්ග සහ භාෂා වර්ග 11,874ක් පමණ තිබෙනවා. එසේම ලොව පුරා සංස්කෘතීන් 24,000ක් පමණ තිබෙනවා. හාලෙලූයා. ඔබ දන්නවද මේ හැමෝම, මේ හැම පසුබිමකින්, හැම භාෂාවකින්, හැම ගෝත්‍රයකින්, හැම සංස්කෘතියකින් මිනිස්සු ස්වර්ගයට යන බව? හාලෙලූයා. ඔබ විතර පොත කියවද්දි ඔබට පේනවනේ විවිධ භාෂා, විවිධ ගෝත්‍ර, විවිධ සංස්කෘතීන් වලින් එන්නා වූ අය සිටිනවා. මං හිතනවා මේ ස්වභාව, අපි අයිති ස්වභාව ඒ ස්වර්ගීය අත්දැකීමට යම් පමණ පෙරහුරුවක්. හාලෙලූයා. සමහර අය කළු අයට කැමති නෑ. ස්වර්ගයේ කළු අයින්ට යනවා. පැහැදිලි? සමහර අය නේද කොණ්ඩේ තඹ අයට කැමති නෑ. ඒගොල්ලෝ ඉන්න යනවා. හැම වර්ගයකම අයින්ට යනවා. මොකද දෙවියන් වහන්සේ ඒක නියම කළා. ඉතින් අපි මේ පොළවේ පොඩි පෙරහුරුවක්.
මේ ගොල්ලොත් එක්ක. හරි ලස්සනයි. මොකද අපි කොහෙන් ආවත් අපි එකම දෙවියන් වහන්සේව අදහනවා. හල්ලෙලූයා. ඉතින් මොන භාෂාව කතා කළත් ඔවුන් ඒ භාෂාවෙන් දෙවියන් වහන්සේව වර්ණනා කරනවා නම් කොයිතරම් ලස්සනද. ඉතින් අපි ඉගෙන ගන්න ඕන අනිත් අය වගේ කරන්න, අනිත් අයව සමරන්න. පැහැදිලි? අපි ඕගොල්ලන්ට වඩා හොඳයි, අපෝ ඕගොල්ලෝ මහා කජඩ මිනිස්සු, මහා දිහාරු මිනිස්සු නෑ, එහෙම කියන්නේ බෝ. අපි ඒගොල්ලන්ව සමරන්න ඕන, ඒගොල්ලන්ව අගේ කරන්න ඕන. අපේ දේ පහත් කරන්නේ නෑ. දැන් සමහර අය ඉන්නවා, අම්මෝ ඒගොල්ලන්ගේ සංස්කෘතියනේ, සංස්කෘතිය නෑ. ඔබේ ඔබේ සංස්කෘතිය පාගන්න එපා. දෙවියන් වහන්සේ ඔබට සංස්කෘතියක් දීලා දෙනවා, ඒක අගේ කරමු. නමුත් සංසන්දනය කරන්න එපා. ඒ වෙනුවට සමරමු. සංසන්දනය නොකර සමරමු. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. හතර වෙනුව ළඟා නොවූ, නැත්නම් ප්‍රවේශ නොවූ ජන කණ්ඩායම් සිටිනවා ලෝකේ. ස්වදේශීය සභාවක් හෝ ආත්මික කිතුණු සමූහයක් නොමැති ජනතා කණ්ඩායමක් අපි හඳුන්වනවා ළඟා නොවූ, අපි කියන unreached people groups කියලා. ඒ කියන්නේ ළඟා නොවූ, ප්‍රවේශ නොවූ ජනතා කණ්ඩායම් සිටිනවා. කවුද මේ අය? ස්වදේශීය. ඒ කියන්නේ තමුන්ගේ දේශයේ, තමුන්ගේ භාෂාවෙන් ආත්මික සභාවක් නැති සෙනඟක් මම ඔබට කියවා දහස් ගණන් ගම්මාන ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඔබ අද රාත්‍රියේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවාද, ස්වාමිනේ මට එක ගමක් ගැන බරක් දෙන්න කියලා. එක ගමක්. ඔබට පුළුවන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න මොකක් හරි ලංකාවේ එක ගමක් ගැන. සමහරවිට ඔබ එක ගැන අහලා නැතුව ඇති. ඔබ ඒ ගමේ කවුරුත් දන්නේ නැතුව ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ සිතට බරක් ඇති කරන එක ගමක් ගැන ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේට යාඥා කරන්න? ස්වාමීනි, ඒ සභාව, ඒ ප්‍රදේශයේ, ඒ ගමේ සභාවක් බිහි වෙන පිණිස, සුභාරංචිය යන පිණිස ඔබ කාව හරි නැගිට්ටුවන්ට පාවිච්චි කරන්න කියලා. ඔබට පුළුවන් ද එක කරන්න? ඔබට අද රාත්‍රියේ ගිහිලා ඉල්ලන්න පුළුවන් ද දෙවියන් වහන්සේගෙන්? ස්වාමිනී, ඔබ කැමති ගමක් මට කියන්න, මම ඉගෙන යාඥා කරන්න යනවා. ඔබට බරක් තිබෙන්න ඕනේ ඔබේ රට ගැන. ඔබට යන්න බැරි නම් අඩු ගන්න යාඥා කරන්න. ඔබට යන්න බැරි නම් යන්න පුළුවන් කෙනෙක්ව ඒ ස්ථානෙට යවන්න. අපි මේ ස්වභාව යවනු ලබන ස්වභාව. යවනු ලබන සභාව. අපි ඒකයි ශ්‍රී ලංකාවේ පවා අපි බොහෝ සභාවන් සේවකයන්ව නඩත්තු කරන්න. අපිට යන්න බෑ, අපි හැමෝට මේ තැන්වලට යන්න බෑ. සමහර වෙලාවට අපිට ඒ භාෂාව කතා කරන්න බෑ. නමුත් යන්න පුළුවන් කෙනෙක්ව අපි යවන්ට ක්‍රියා කරලා තිබෙනවා. ඒකයි පාවුල් තුමා කිව්වේ, ඔවුන්ව යවනු නොලැබුවොත් ඔවුන් අසන්නේ කොහොමද? පංගිකයි ඔබට කිව්වේ, ඔබ ගෘහණියක් වෙන්න පුළුවන්, ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ සාමාන්‍ය ඇදහිලිවන්තෙක්, ඒකට කමක් නැහැ. ඔබට තවම පුළුවන් ලොව පුරා කෙරෙන සුභාරංචි මේවරට පංගුකාරයෙක් වෙන්න. කොහොමද? එක යාඥාව. යාඥාව. දෙවනුව, ඔබට යන්න බැරි නිසා යන්න පුළුවන් කෙනෙකුට ඔබට පුළුවන් ආකාරයෙන් හෝ ඔබ මුදලින් උපකාර කරනවා. හල්ලෙලූයා. ඒ කෙනාට යන්න පුළුවන් වන පිණිස ඔබ උපකාර කරනවා. ඔබ දන්නවද, මේ සභාවට මම දන්නවා විශාල විපාකයන් තියෙන්න යනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුළ. ඇයි? ඔබේ ඇස්වලින් දැකලා නැති, ඔබේ අතින් අල්ලලා නැති, ඔබගේ කන්වලට ඇසිලා නැති බොහෝ අය ඔබ යවපු දේව සේවකයෝ නිසා අද ගැලවීමට ඇවිත් තිබෙනවා. ඔබ සමහර විට මවිත වෙයි.
මේ අය දෙවියන් වහන්සේ ඔබ වෙතට ගෙනල්ලා කිව්වම එදා ඔබ උපකාර කරපු ඔබ යවපු සේවකයා තුලින් මෙන්න ගැලවීමට ආපු කෙනෙක්. ඉතින් ස්වර්ගය බොහෝ ආශිර්වාද ඔබ වෙනුවෙන් තබා තිබෙන ස්ථානය. ඔබට ගොඩක් සර්ප්‍රයිස් තියෙයි. ඔබට ගොඩක් සර්ප්‍රයිස් තියෙයි. හලලූයා. ඔබේ සටහනේ කියනවා එසේම තම ජනයා සුභාරංචියෙන් දිනා ගැනීමට හෝ ආත්මිකව පෝෂණය කිරීමට හැකියාවක් නොමැති ජන කණ්ඩායමක් තමයි ළඟා නොවූ ජනතා කණ්ඩායමක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන්ට ආත්මික ස්වභාවයක් ඔවුන්ගේ ප්‍රදේශයේ නැහැ. ඒ වගේම සුභාරංචිය දිනා ගැනීමට හෝ ආත්මිකව පෝෂණය කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේ වෙතට ගිහිල්ලා කියන ස්වාමීනි මට එවැනි සෙනගක් අපේ ලංකාවේ එවැනි ගමක් ඔබට පුළුවන් ද මට ලබා දෙන්න? මං ආශ්‍රයය ගැන යාඥා කරන්න. මං ආශ්‍රයි ඒ පළාතට සේවකෙක්ව යවන්න උදව් කරන්න. ඔබට පුළුවන්. අවසාන වශයෙන් අද දවසේදී මහා ආඥාව සම්පූර්ණ කිරීම ගැන කතා කරමු. මැනිය හැකි හා නිරීක්ෂණය කළ හැකි ඒ පරිදි මහා ආඥාව පියවරින් පියවර සම්පූර්ණ කිරීමට අවශ්‍යයි. කොහොමද අපි මහා ආඥාව සම්පූර්ණ කරන්න ඕන? පළමුව මැනිය හැකි ක්‍රමයකට. මැනිය හැකි ක්‍රමයකට. සහ දෙවනුව නිරීක්ෂණය කළ හැකි ක්‍රමයකට. ඒ කියන්නේ ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. නිකන් කියන්න එපා අපි ලංකාවම දිනා ගන්නට යනවා. හොඳ අදහසක්. හැබැයි ඒක මනින්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමයක් නොවන නිසා ඒක හොඳ නැහැ. හැදෙලි අපි ගණනය කළ හැකි නිරීක්ෂණය කළ හැකි ඉලක්කයන් තබා ගන්න ඕනේ. අපේ දේශය ගැන, අපේ සෙනග ගැන. ඒ වගේම තවදුරටත් එම ජනතා කණ්ඩායම් අතර සභාවක් රෝපණය කරන්න ඕනේ. සමහරවිට ඔබ වෙන්න පුළුවන්. මට සවන් දෙන ඔබ වෙන්න පුළුවන්. මෙතෙක් සභාවක් පිහිටවපු නැති ප්‍රදේශයකට සභාවක් පිහිටුවීමට මූලිකත්වය ගන්න යන කෙනා. ඒක විවිධ ක්‍රමවලින් වෙන්න පුළුවන් ඔබ දන්නවද? සමහර විට ඔබ සුභාරංචිය දීලා දිනා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුගේ හෝ ඇගේ සාක්ෂිය, ඔහු හෝ ඇගේ නිවස වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ බීජයක් ලෙස ඒ සුභාරංචිය නැසූ ප්‍රදේශයේ පාවිච්චි කරන්න යන්නේ. ඔබ දන්නේ නැහැ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවල්. ඒකයි බයිබලේ කියන්නේ කුඩා දේවල් සුළු කරන්න එපා. ඔබට මතකද යේසුස් වහන්සේ වෙතට ආපු අන්ද්‍රු පස්ව උන්වහන්සේගේ ගෝලයෙක් වුණා? අන්ද්‍රු යේසුස් වහන්සේව මුණ ගැසුණට පස්සේ ඔහු මුලින්ම හොයාගෙන ගියා ඔහුගේ සහෝදර වූ සීමොන්. හවුකව සීමොන් අපිට මෙසියස් වහන්සේ හම්බ වුණා. එන්න මාත් එක්ක යන්න. වං හිතන අන්ද්‍රුට මොනම විදියකින්වත් අවබෝධයක් තිබුණේ නැහැ මේ එක්කගෙන යන කටකාරයා කවදා හරි පරිවර්තනයක් වෙන්න යන්නේ කොයි වගේ කෙනෙක් හැටියටද කියන්නේ. ඔහු තමයි ශ්‍රේෂ්ඨ අපොස්තුලවරයෙකු වුණේ පේත්‍රස් නමින්. ඔහු තමයි පෙන්තකොස්ත දවසේ නැගිට්ටේ ආත්මයන් වහන්සේගෙන් පූර්ණව
රැස්වනා වූ පිරිසකට කතා කරලා කියන්ට. අපි අලුත් මුද්‍රික පානෙන් මත්වෙලා නොවෙයි. අපි අනාගත වතුරු යෝවෙල්ගේ අනාගත වාක්‍ය ලෙස ආත්මෙන් පිරිලස්සටින සෙනග. ඒක වුණේ මීට සති ගණනාවකට කලින් නුබලා රෝමවරුන්ගේ අත්වලට පාවාදී මරණු ලැබුවා වූ නුබලාගේ මෙසියස් වහන්සේ කරනකොටගෙනයි. ප්‍රතිඵලය 3000ක් එදින ගැලවීමට ආවා. මං කියන්නේ අන්ද්‍රෝ හිතන්නේ නැති මම හීනෙකින් වත්තිතුන්නේ මගේ සහෝදරයා 3000ක් දේවරාජ්‍යට දිනාගන්නේ කියලා. දින කීපයක් ගත වෙනවා. පේත්‍රස් සහ යොහාන් දේවමාලිගාවට එනවා. උපන්දාසිට කුර මිනිසෙක් ඔවුන්ගෙන් සුවය ලබනවා. ප්‍රතිඵලය 5000ක් ගැලවීමට. අන්ද්‍රෝ කීයක් කී දෙනෙක්වද දිනාගත්තේ? සමහර විට එක්කෙනයි. ඒ කවුද කිව්වා මෙන්න මෙහෙම, අන්ද්‍රෝ බිලිපිත්තෙන් මාළු අල්ලද්දී සීමොන් මහ දැල් එළුවයි කියලා. සමහර විට ඔබ සාමාව කැඳවල ඇත්තේ අන්ද්‍රෝ වගේ එක්කෙනෙක්ව දිනාගත්. නමුත් අපි ඒ දිනාගන්න කෙනා සීමොන් කෙනෙක් වෙන්න පුළුවන්. පේත්‍රස් ලෙස පරිවර්තනයකට පත්වෙලා සිය දහස් ගණනින් දේව රාජ්‍යයට සේවය කරන මිනිසෙක් හෝ ස්ත්‍රියක් වෙන්න පුළුවන්. කුඩා දේ සුළු කරන්න එපා. ඉතින් අපගේ පළවෙනි පාඩම අපි නිමා කරනවා අද දවසේදී. දෙවියන් වහන්සේ ඔබට මේ තුළින් ආත්ම බරක් ඇති කරන ශ්‍රේක්වා විනාශ වෙන ජීවිත ක්‍රිස්තුස් වහන්සේ වෙතට දිනාගන්න අපි යාඥා කරමු. පියාණෙනි, අද දවසේදී මේ සසිවාරයට සබන් දුන්නා වූ, එය නැරඹුවා වූ සෑම ඔබ වහන්සේගේ දූපුතෙකුට ආශිර්වාද කළ මැනව ස්වාමිනි, ඔවුන් කොහේ සිට මෙය නැරඹුවත් මේට සවන් දුන්නත් ආත්ම දිනන්නෙක් බවට ඔවුන්ව පරිවර්තනය කරන පිණිස මේ ඉගැන්වීම උපකරණයක්සේ පාවිච්චි කරන්ට ඔබගේ ගෞරවයට ඔබගේ රාජ්‍යයේ ව්‍යාප්තියට මෙය බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබ නරඹන දේශනය ඔබට ආශිර්වාදයක් වූයේ මම විශ්වාස කරනවා. දේශනය ඔබට ආශිර්වාදයක් වූයේ මම විශ්වාස කරනවා. ඔබ මේ දක්වා යේසුස් වහන්සේව ඔබගේ පුද්ගලික ගැලුම්කාරයා ලෙස ස්වාමීන් වහන්සේ ලෙස පිළිගෙන නැතිනම් මා කැමති ඔබට අවස්ථාවක් දෙන්න. ඔබට කරන්න තිබෙන්නේ මා සමග මේ කෙටි ආඥාව ඔබගේ සිතෙන් අදාගෙන ඔබගේ මුඛයෙන් කියා දීම පමණයි. උන්වහන්සේ ආගමක් නොවේ, උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එනිසා ඔබට පුළුවන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයකට ඇතුළු වන්නට. ඔබට තිබෙන්නේ මා සමග මේ ආඥාව කිරීම පමණයි. ආදරවන්ත පියාණෙනි, මා විශ්වාස කරනවා මගේ මුළු සිතින් යේසුස් වහන්සේ මගේ පාපය නිසා කුරුසේ මැරුණු බව, උන්වහන්සේව තැන්පත් කරනු ලැබූ බව, උන්වහන්සේව නැවත මළුන්ගෙන් උත්ථාන වූ බව, උන්වහන්සේ මගේ පාපය ක්ෂමා කරන පිණිස පූජා වූ බව මම අදහනවා. යෙසුනි, මම ඔබ වහන්සේව මගේ පුද්ගලික ගැලුම්කාරයා ලෙස ස්වාමින් වහන්සේ ලෙස මා අද දිනේ පිළිගන්නවා. ඔබට ස්තුති, ඔබගේ දරුකමට මාව බාරගත්තාට යෙසුස් වහන්සේගේ නාමයෙන්. සරේවන්තේ, ඔබ ඒ ආඥාව කළේ නම් දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. මා කැමති ඔබට ආරාධනාවක් කරන්නට, ඔබට විශේෂ සාක්ෂියක් හෝ ජීවිත අත්දැකීමක් තිබෙනවා නම් තිරේ දිස් වෙන දුරකථන අංකයට හෝ ලිපිනයට එය යොමු කරන මෙන් අපි ඔබගේ කාරුණිකව ඉල්ලා සිටිනවා. මා විශ්වාස කරනවා ඔබ අප සමග දිගටම රැඳී සිටි කියා ඉදිරි ඉගැන්වීම් වලට ඔබට දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාදයයි.